කොමත් එක කාලෙක සීත හිමයායට හිම කුමරිය වාසය කළා. ඇය හිමේ හැමතැනම ඇවිදිමින් තව තවත් සීත හිම පැතිරුවා. නිරු කුමරිය සිටියත් කොතරම් ලොවේ ඒ සැවම පරාදයි පෙනුමට ඇකිරුවේ. හිම කුමරි, ඔබ ගැන තමයි මම මේ ගායනා කරමින් සිටියේ. ඔබතුමී කොහෙද මේ යන්? දැන් නත්තල් නිසා මම සීතහිම පතුරවමින් යනවා. මා එන්නම් ඔබෙතනයට පසු පසා අමුවනතර ඔබේ නැවුම් පෙම්වතා. කොහෙන්ද පෙම්වතෙන් ගැඳවා මේ කියවන්නේ? එන්නකෝ එන්නකෝ ගිහින්ම බලමු. අපේ වරිගෙ එකෙක් හැබැයි පනත් නැහැ. බෝල ගෙඩිය වගේ මේ ඉන්න හිම මිනිහා, මේ ඉන්න හිම මිනිහා. ඔයාට එකම කටහඬකින් සිංදු කියන්න බැයිද? බේබේ 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 ඕ බේබේබේබේබේබෝ. ඇයි මේ එන්න එන්න මගේ හිම බලය අඩු වෙන්නේ? හිම කුමරියට මේ හරිය බලයක් නැහැ. අපි දැන් යවිත් තියෙන්නේ කනත්තරට, කල් කුමාරයාගේ අඩවියට. මගේ අඩවිය කරගානම් මේ සුන්දරිය කවුද උසුළු විසුළු? හිම කුමරී, ඔබේ අනාගත කහසාරී මෝහිනීට වඩා සුන්දරී රැටින යන්න මා මොනවේ පනත් විද. මුංගල්ද රැටින යන්නම් පීස් සිංදු කියන්න පවසුලි සුරු. මට බැහැ ඔල්මනක් එක දීටු කන්න. මොන විකාරයක්ද? මම ඔල්මනක් නෙමේ, කළු කුමාරයා මම. ඇත්තටම හොල්මනක් නම් තමයි. හොල්මනක් වුණත් කුමාරයෙක් නේ කුමරී. මට එපා මගේ බලයට යටපත් නොවන කුමාරේ. ඔබට 100%ක් ගැලපෙනවා. ඒකනේ සුන්දරී, මම මගේ කසාරිය වෙනවද? වැරදුනා. සීදේවි. අනේ සීතදේවි. නේද? මේ අක දැනටමත් හොල්මනිය කී දෙනෙක්ගේ නම් කිව්වද? අනික මට කසාරියක් වඳින්න ඕනේ. මම අඳින්නේ සුදු ගවුම්. උසිල විසිල මේ අත්තලේ මට ගොඩක් වැඩ තියෙනවා. සැන්ටයි තෑගි පැක් කරන්නත් තියෙනවා. මම දැන් යන්න ඕනේ. මේ විකාර කරන්න වෙලාව නැහැ මට. මගේ බලයට යටත් නොවන එක මට ඕන නැහැ. මම යනවා යන්න. අයියෝ මට යවත් නැති වුණා. නියමිත විස්තරේ කියලයි එක්කන් ආවේ. දැන් ඉතින් එයාවත් නොයා නැති කරගත්තා. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් අර ෂොපින්නට බූතේට්ටවත් බෙල්ල හිරට නම් මැරෙන්න. මට ඊට වඩා හොඳ අදහසක් ආවා. අපි දෙන්න බඳිමු. අනන්තෙන් පියම ඇවිදින් තරු කුමරා. අනේ කළු කුමරානේ. අනන්තෙන් පියම ඇවිදින් කළු කුමරා.